සුබ දවසක් සියලු දෙනාටම හීලින් ඇවෙනු YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා මම බෞද්ධ චිකිත්සක සුරංග ප්‍රසාද් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්කෝලියෝසිස් නැත්නම් පැතිකුදේ පිළිබඳවයි එහිදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පැතිකුදේ කියන්නේ මොකක්ද පැතිකුදේ සෑදෙන්නේ කාටද පැතිකුදේ සෑදීමට හේතු සහ පැතිකුදේ හඳුනා ගැනීම කොහොමද යන්න අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා බලමු පැතිකුදේ කියන්නේ මොකක්ද කියලා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පැතිකුදේ කියන්නේ අපේ කොඳුරට පෙළේ පැත්තකට අංශක 10කට වඩා වැඩි ඇදයක් අපි කියනවා පැතිකුදේ කියලා. ඔබට දැක ගැනීමට පුළුවන් නිරෝගී නැත්නම් පැතිකුදේ රහිත එක්ස්රේ සටහනක් සහ පැතිකුදේ සහිත එක්ස්රේ සටහනක් ඔබට දැක ගන්නට පුළුවන්. මෙලකට අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා පැතිකුදේ සෑදීමට හේතු පැතිකුදේ සෑදීමට හේතු ලෙස අපිට කියන්න පුළුවන් කොඳුරට පෙළේ අර්ධව වැඩුණු කශේරුකාවක් තිබීම නිසා ඒත් එක්කම දරුවාගේ එක කකුලක් දික වීම ඒත් එක්කම එක කකුලක යටිපතුලේ වක්‍රතාවය අඩු වීම ඒත් එක්කම කෙටි කාලයකින් බර වැඩි වීම හා උස වැඩි වීම එතකම අපිට කියන්න පුළුවන් උපතේදී සිදුවන සංකූලතා ආදිය නිසා පැතිකුදේ සෑදෙන්නේ කාටද අපිට ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන් පළවෙනි කොටස තමයි උපතේදී සිදුවන සංකූලතා නිසා පසු කාලයේදී පැතිකුදේ ඇති වෙනවා උදාහරණයක් ලෙස අපිට කියන්න පුළුවන් මස්තිෂ්ක ආඝාත සහිත දරුවා එතකම වර්ධනය අඩාල වෙන දරුවා එතකම අපිට කියන්න පුළුවන් දුෂ්‍යාබාධිත තත්ත්ව තියෙන දරුවන් විවිධ ශාරීරික ආබාධ තියෙන දරුවන්ගේ පසු කාලීනව ස්කොලියොසිස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අපිට දෙවෙනි කොටස කියන්නට පුළුවන් ඒ කිසිම හේතු සාධකයන් නොමැතිව දරුවන්ගේ වර්ධන අවධියේදී ඒ කියන්නේ අවුරුදු 8න් පස්සේ ඒගොල්ලෝගේ ශීඝ්‍ර වර්ධනය දක්ින්න පුළුවන් එන්නේ අවධියේදී අපිට ස්කොලියොසිස් ඇතිවීම දක්ින්නට පුළුවන්